2023 චන්දේමි නාමලේඛනය සකස් කිරීමට වෙනස් දෙමින් පවතිනවා. ඒ සඳහා දිස්ත්‍රික්කවල සිටු ග්‍රාමධාරී වසම්වල නමුල්දාරී මහතුන් සහ විශේෂ ගණන් ගන්න නිලධාරීන් තමන්ගේ නිවෙස්වලට පැමිණ අදාළ පෝරම් පිරිවීමේ කටයුතු කරගෙන යනවා. මේ අතර ග්‍රාමධාරී සේවයේ ඉතා විශාල පුරප්පරු සංඛ්‍යාවක් තිබේදී වුවත් ගන්ධ සේවාවේ ඉන්න නිලධාරීන් ඉතා විශාල කැපවීමකින් තමගේ මේ කාර්යභාරය කරගෙන යනවා. ඒ අතරතුර යම් සුළු පිරිසක් විසින් කරන ලබන ක්‍රියාවන් නිසා සමස්ත ග්‍රාමධාරී සේවය සම්බන්ධයෙන්ම මහජනතාව අතර අපහසුතාවයක් ඇතිවීමට හේතු වෙලා තියෙන නිසා පිල්ලා සිටින සියලුම ග්‍රාමධාරී මහතුන්ගෙන් තමගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා මේ වැඩ කරන ග්‍රාමධාරී මහතුරුන්ට ඒ ඔවුන්ට ඒ ජනතාවගේ තියෙන ඒ ප්‍රසාදයට හානිවන ආකාරයට කටයුතු නොකර තමනුත් ඒ වුන් වැඩ කරන ග්‍රාමධාරී නිවද ගිහිල්ලා වසමලට ගිහින් තමන්ගේ අදාළ විශ්වාසිත රාජකාරිය කටයුතු කරලා චන්දිමි නාමය සකස් කිරීමේ කටයුතු කරන්නේ. පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා විවිධ පක්ෂ කොමිසම ඉදිරියට ඇවිත් විරෝධතා දක්වනවා. කොමිසම ඡන්දය පවත්වන්න ගන්න ඉදිරියට මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය කියන්නේ? ඒක හැමෝම දන්නවා මේ මැතිවරණය පැවැත්වීමට කොමිෂන් හැකියාව නු තව දින 21 අපිට මැතිවරණය පවත්වන්න තිබුණේ. 27 හැකියාව නොලැබුණේ මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නිසා අපිට මුල් ප්‍රතිපාදන නොලැබීම තුල. ඒතර අපි ඒනුව අප විවිධ පාර්ශ්වන අධිකරණයට ගියා. ඒතර අපි දිනු ප්‍රකාශමයින් අධිකරණය තොරතුරු ඉදිරිපත් කරා. ඒ අනුව තියෙන දේ තමයි අපිට මේ මුල් ප්‍රතිපාදන ලබා දෙන ඕනම අවස්ථාවක් අපි පළත් පන මෙතන තියන්න ලෑස්ති. අධිකරණ නියෝගයක් දීලා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා අපි ඒක කරන්න ලෑස්ති. අපමුදල් තම්පත් කරව මොකද වෙන්නේ? ඉදිරියේදී මොකද වෙන්නේ? එහෙම වුණොත් එීම. අපමුදල් නම් මැතිවරණයක් පැවැත්ුනේ නැත්නම් අපමුදල් ආපහු අපි තැන්පත් කළ පුද්ගලයන්ට නැවත අපමුදල් ලබා දීමේ කටයුතු සිදු කරනවා. පළාත් පාලන ඡන්ද විමසීම නැවත වරක් පාර්ලිමේන්තු පනතකින් කල් දැමීමක් පිළිබඳව මේ වෙනකොට යෝජනාවක් ඇවිල්ලා තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයට මේ පනතකින් මේ නාම යෝජනා කල් දැමීමේ ක්‍රියාවලිය සිදු කරන්නට නීත්‍යානුකූල බාධාවක් නැහැ. මේ ඉතිහාසයේ මෙවැනි අවස්ථා සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි ඒ කිසියම් වූ ජාතික වැදගත්කමක් සහිත කාරණයක් හේතු කොටගෙන දැන් අපිට ආණ්ඩුවෙන් අහන්න තිබෙන ප්‍රශ්නේ තමයි මේ පළාත් පාලන ඡන්ද විමසීම නාම යෝජනා කැඳවලා දැන් පාර්ලිමේන්තුව හරහා පනතකින් කල් දාන්නට තිබෙන විශේෂ අවශ්‍යතාවය නැත්නම් විශේෂ හේතුව මොකක්ද කියන කාරණය. මහජන නියෝතෙන්ගෙන් තොරව දැන් මාස ගණනාවක් මේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාව වසර 6කට වැඩි කාලයක් මහජන නියෝතෙන්ගෙන් තොරව ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම බලය බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කරන, ඒ පිළිබඳව කතා කරන මහජන නියෝතෙක්. හැබැයි ඔහු රටේ රාජ්‍ය නායකයා වෙලා ඉන්න මොහොතක මේ ආකාරයට මහජන නියෝතෙන්ගෙන් තොරව ප්‍රාදේශීයව මහජන නියෝතයෝ ක්‍රියාත්මක විය යුතු ආයතන වලින් තොරව රටක් ගෙනියන්නට පුළුවන්. තවදුරටත් මේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ලක් කරන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.